सिंगपोले सील देना साधारण पिलगाना अपे चैनल के सामान्य काल तरणे इट पास अमनुष्य बलवेग एवं प्रसिद्ध तेमाव अने यहा सामान प्रसिद्ध तेमाव तमाय मे अभिरहस कतंदर मे लोक इतिहास सिद्ध उन्न देवाल वेंड पुला नतम वर्तमान सिद्ध उन्न देवाल वेंड पुला हबे मे कहते मुखरे अभिरहस तीरा एम नता हरि उत्तर अक्ने अन्ने ए वगे कतांदर यदि अदत कथाकरण्य अन्ने अन्ने ए वगे कतांदर अत्तमय उदाहरणयकट अपे समय पह एक्को खलु वेंड पुलन तलेलु वेंड पुलन सुदु वेंड पुलन हबै कोलपाट वेंड बै किसिम हेतुवक कुड यदि एकतरा गुहावक कस्से कोलपाट लमय देन्ने खंबेना यदि अद कथाकरण्य अन्ने मे वीडियो एके मे कोलपाट लमय देन्ने कौद पिटसक्कोले जीविंद समांतर लोकेकिंग आपु देन्नेद्द एहेमन नत्तम मेगुलंट लेडक्द मे हेम देयकटम अपि उत्तर हांड यनवा इदि मे वगे देयक नत्तम मे वगे कोलपाट लमय हम्बुना कियला हुंगा ग्रंथयन वल संधान वेला तियेनवा इदि ग्रंथयन मोकक्द कियन एकत् अपि कथा करन्न यनवा इदि एकिनेक कथा करमु मे वीडियो एके www.singhapaula.com ඔයගොල්ලෝ වෙනම develop කරපු web address තමයි මේක. අද වෙනකොට මේකේ හුඟක් භාණ්ඩ හා සේවා list කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට හදිසියෙ මොකක් හරි දෙයක් ගන්න ඕනේ නම් දැන් තියෙන භාණ්ඩ හා සේවා වලට අනුව ඔයගොල්ලන්ට මේ දේවල් හොයාගන්න පුළුවන් වෙයි. ඒ වගේම හදිසියෙ ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් විකුණ ගන්න ඕනේ නම් ඒකත් මේ web address එක කියලා list කරන්න නැත්නම් add එකක් හැටියට දාන්න අනිවාර්යෙන් ඒකට හොඳ ප්‍රතිචාරයක් හම්බ වෙයි කියලා අපිත් විශ්වාස කරනවා. ඉතින් අපි දැන් කතා කරමු තේමාව ගැන. ඉතින් මම කලින් කිව්වා වගේ green children එහෙම නැත්නම් කොළපාට ළමයි දෙන්නෙක් ගැන තමයි කතා කරන්න යන්නේ. 1135 දී එංගලන්තයේ වූල්පිට් කියලා එක්තරා නගරයක්. මේක විශේෂයෙන්ම ගොවියෝ ඉන්න නගරයක්. අස්වැන්න නෙළන කාලෙකදී සාමාන්‍ය එක කට්ටියක් වැඩ කරනවලු තව කට්ටියක් විවේක ගන්නවලු. ඊට පස්සේ ඒ කට්ටිය විවේක ගත්ත කට්ටිය ආයෙ වැඩ කරන්න යනවලු ඉතුරු කට්ටිය ආවිල්ලා විවේක ගන්නවලු. මේ වගේ ක්‍රමවේදයකින් තමයි මේගොල්ලෝ වැඩ කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මේගොල්ලෝ විවේක ගන්නකොට විශාල ගුහාවක් ළඟ තමයි විවේක ගන්නේ. සමහර කට්ටිය ගුහාව ඇතුලේ ගිහිල්ලා පොඩි නිින්දක් දාලා එළියට එනවලු. මේක මේ ගමේ සාමාන්‍ය දෙයක්. ඉතින් දවසක් එහෙම විවේක ගන්න යනකොට එක පුද්ගලයෙක් මේ ගුහාව ඇතුළට යනකොට මොහු දැකලා තියෙනවා සාමාන්‍ය මිනිස්සු වගේම තමයි හැඩරුව හැම දෙයක්ම හැබැයි මේගොල්ලන්ගේ පාට කොළ පාට. ඉතින් මොහු දැකලා මේගොල්ලන්ට කතා කරන්න යනකොට ඒගොල්ලන්ගේ භාෂාව මේගොල්ලන්ට තේරිලා නැහැ. හැබැයි මේ ළමයි දෙන්න ළඟට ඇවිල්ලා තියෙනවා. ළඟට ඇවිල්ලා මොහුත් එක්ක මොකක් හරි කතා කරන්න try කරනවා. හැබැයි ඒගොල්ලන්ගේ භාෂාව මොහුට තේරෙන්නේ නැහැ. මොහුගේ භාෂාව මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් හැබැයි මොහුට තේරිලා තියෙනවා මේගොල්ලෝ දෙන්න හුඟක් බඩගින්න ඉන්නේ කියලා. ඉතින් ඔහු කෑම ටිකක් අරගෙන ඇවිල්ලා මේගොල්ලන්ට දෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒ කෑම කන්නේ නැහැ. මොකද ඒ කෑම වලට ඒගොල්ලෝ පුරුදු නැහැ කියන එක මොහුට හොඳටම තේරෙනවා. ඉතින් ගමේ මිනිස්සු ඔක්කොම මේවා වට කරගෙන දැන් මේගොල්ලෝ දෙන්නා වට කරගෙන ප්‍රශ්න අහන්න බලනවා. හැබැයි මම කලින් කිව්වා වගේ භාෂාව තේරෙන්නේ නැහැ. ඉතින් සංඥා මාර්ගයේ එක එක දේවල් කතා කරන්න බැලුවත් ඒගොල්ලන්ගේ සංඥාව වලවත් හරියට තේරෙන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ දෙන්නා බඩගින්න ඉන්නවා කියන එක තේරුණා. ඉතින් මේ ළමයි දෙන්නා බෝංචි වත්තක් දකිනවා. ඉතින් මේ බෝංචි වත්තට ගිහිල්ලා ඒ බෝංචි අමුවෙන් කන්න පටන් ගන්නවා. හැබැයි මේගොල්ලන්ට ඒ බෝංචි කන එක මදි. හැබැයි ටික කාලයක් යනකොට මේගොල්ලෝ ඒ ගමේම ජීවත් වෙන්න පටන් ගන්නවා පොඩි බල්පතක. ඉතින් ටික කාලයක් යනකොට මෙහෙ කෑම පොඩ පොඩ ඒගොල්ලෝ කන්න පුරුදු වෙනවා. ඉතින් මෙහෙ කෑම කනවත් එක්කම මේගොල්ලන්ගේ පාටක් වෙනස් වෙලා සාමාන්‍ය මිනිස්සුගේ පාටක් හැටියට ඒගොල්ලෝ පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. හැබැයි මේකත් වැඩි කාලයක් ගියේ නැහැ. මේ ළමයි දෙන්නගේ එක්කෙනෙක් අක්කා එක්කෙනෙක් මල්ලි. ඉතින් මල්ලි ටික කාලයක් යනකොට ඔහු මැරෙනවා. ඊට හේතුව තමයි මෙහි තියෙන කාලගුණය ඔහුට ඔරොත්තු දුන්නේ නැහැ. ඉතින් ඒකින්ද ටික කාලයක් යනකොට මෙහි තියෙන කෑම කාලගුණය කිසිම දෙයක් ඔහුට ඔරොත්තු දුන්නේ නැහැ. ටික කාලයක් ගිහිල්ලා ඔහු මැරෙනවා. ඉතින් මේ ගෑන ළමයා විතරක් තනියම මෙහි ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් කාලයක් ගිහිල්ලා මෙයා 100%ක්ම මිනිස්සෙක්ගේ පාටට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙයා ඉංග්‍රීසිත් නැත්නම් ඒගොල්ලන්ගේ භාෂාවත් මෙයා පොඩ පොඩ ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඒ ගමේ මිනිස්සු අහන්නේ ඔයගොල්ලෝ ඇත්තටම කොහේ ඉඳලාද ආවේ කියලා. එතකොට අය කියනවා මේ වගේම ලෝකයක මම ජීවත් වුණා. ඒක ගැන මොකද්ද කියලා මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ජීවත් වුණා එහෙ මමයි මගේ මල්ලි එළුව බලාගෙන ඉන්නකොට එකපාර මොකක් හරි සද්දයක් ආවා. ඒ සද්දේ නිසා සද්දට බය වෙලා අපි දෙන්න දුවගෙන ආවා. දුවගෙන යනකොට විශාල වලක් ඇතුළට අපි වැටුණා. ඒ වැටුණාට පස්සේ මේ ගුහාවේ තමයි අපි ඇවිල්ලා වැටුනේ. මේ ගුහාවේ වැටිලා ටික වෙලාවක් අපි දෙන්න බයේ ඉන්නකොට තමයි එක පුද්ගලෙක් අපි ඇවිල්ලා බැලුවේ. ඉතින් ඔහු තමයි අපිව ගුහාවෙන් එළියට ගත්තේ. නැත්තම් ගුහාවෙන් එළියට එන්නවත්
අපිට පාර දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගුහාවේ මොකක් හරි වලක් තියනවාද නැත්නම් එළියට යන්න මොකක් හරි මාර්ගයක් තියනවාද කියලා හොයලා බලුවත් මේ ගුහාවේ කිසිම මාර්ගයක් කිසිම තැනක නැහැ. හැබැයි මේ ගෑනු ළමයා අවසානයේ තෙක් මේ නගරේ නැත්නම් මේ ගමේ තමයි ජීවත් වෙලා ඉඳලා තින්නේ. කාලයක් යනකොට ඇය එක පුද්ගලයෙක්ව කසාද බැඳලා නැත්නම් රජ පෙළපතේ කෙනෙක්ව කසාද බැඳලා ඊට පස්සේ යාට ළමයිනුත් හම්බෙලා අද වෙනකම් එයාගේ પરම්පරාව මේ ගමේ ජීවත් වෙනවා කියලා තවත් කතාවකුත් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලියලා තියෙන්නේ Green Children Mystery of Woolpit කියලා එක්තරා ග්‍රන්ථයක. මේකේ මේක ගැන සවිස්තරාත්මකව ලියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අදටත් ඒ ගමේ තියෙන සමහර කෞතුකාගාරයන් වල මෙයාගේ පින්තූර ඇඳලා තියෙනවා. ඒකේ මේ ළමයාගේ පින්තූරේ තමයි ඇඳලා තියෙන්නේ කියලා අදටත් සමහර කට්ටියගෙන. ඒ කියන්නේ කොළපාට ළමයෙක්ගේ පින්තූර මේගොල්ලෝ ඇඳලා තියෙනවා. නැත්නම් චිත්‍රයක් ඇඳලා තියෙනවා. පින්තූර නෙවෙයි චිත්‍රයක් ඇඳලා තියෙනවා. ඒ චිත්‍රයන් අදටත් මේ කෞතුකාගාරයේ තියෙනවා. මේ එදා ඒගොල්ලෝ ඇස් දෙකෙන් දැක්ක දේවල් තමයි ලියලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි. තවදුරටත් මේ හා සම්බන්ධයෙන් හුඟක් ලියකියවිලි හම්බෙලා තියෙනවා. ඒ ලියකියවිලිවලට අනුව අපේ ගමේ කොළපාට ළමයි දෙන්නෙක් ජීවත් වෙනවා කියලා ලියලා තියෙනවා. ඊට පස්සේ තව ලියකියවිලිවල කාලයක් ගියාට පස්සේ එක්කෙනෙක් නැති වුණා. තව එක්කෙනෙක් තාම ජීවත් වෙනවා කියලා ලියලා තියෙනවා. තවත් ඒ ලියකියවිලි හොයාගෙන යනකොට එක ළමෙක් මෙහෙ කසාද බැඳලා රජ පෙළපතේ එක්කෙනෙක්ව කසාද බැඳලා ඇයගේ ඊළඟ પરම්පරාව මේ ගමේ තාම ජීවත් වෙනවා කියලා හුඟක් ලියකියවිලි හම්බෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එකතු කරලා බලනකොට මේ දේ ඇත්ත වෙන්න පුළුවන් කියලා සාධාරණ සැකයක් හැමෝටම එනවා. ඉතින් මේක ගැන විද්‍යාඥයන්ගේ මතයන් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා සමාන්තර ලෝකය. සමාන්තර ලෝකයන් ගැන අපි මීට කලිනුත් වීඩියෝ එකේ කතා කරලා දිනවා. ඒ කියන්නේ මේ වගේම තව ලෝකයක්. ඒකේ අපි වගේම පුද්ගලෝ එහෙත් ජීවත් වෙනවා. ඒ කියන්නේ මිස්ටර් එක්ස් නම් මිස්ටර් එක්ස් කියලා පෘථුවියේ කෙනෙක් ඉන්නවා නම් මිස්ටර් එක්ස් කියලා පුද්ගලයේ සමාන්තර ලෝකේ නැත්නම් අපේ වගේම ලෝකයක එයා ජීවත් වෙලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ පැය 24යි අවුරුද්දේ දවස් 365යි මාසෙට දවස් 100යි මේ හැම දෙයක්ම එකම විදිහට කාල ගුණය දේශ ගුණය එකම විදිහට මේ වගේ තියෙන ලෝකයකට කියන්නේ සමාන්තර ලෝකයක් කියලා. නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා මේකට parallel universe කියලා. ඉතින් අපි සමහර විට මොකක් හරි හීනයක් දකිනවා. උදාහරණයකට අපි පයිලට් කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි අපි පයිලට් කෙනෙක් හැටියට අපි හීනයක් මොකක් හරි දැක්කා කියලා කියන්නේ අපි වගේ ඉන්න ඒ පුද්ගලයා ඒ ලෝකේ පයිලට් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ පද්ධතිය මොකක් හරි වෙනස් වීමක් සිදු වෙනකොට තමයි ඒ පුද්ගලයා අපිට හීනෙන් පේන්නේ. තවදුරටත් මේ ගැන සවිස්තරාත්මක කියනවා නම් එහෙම අපි ජීවිතේට නොගිය තැනකට අපි එකපාර යනකොට කවදා හරි දවසක මීට කලින් මෙහෙ ඇවිල්ලා තියෙනවා කියලා අපිට හිතුණා නම් ඒ පුද්ගලයා ඒ ප්‍රදේශයේ තියෙන ඒ තැනට ගිහිල්ලා තියෙනවා. අන්න ඒක මේ පද්ධතියේ මොකක් හරි වෙනස් වීමක් නිසා අපිට ඒක තේරෙනවා. අන්න ඒ වගේ දෙයකට සමාන්තර ලෝකයක් කියලා කියනවා. ඒ කියන්නේ සමාන්තර ලෝකෙත් අපි වගේ පුද්ගලෙක් ඉන්නවා කියලා කියනවා. ඉතින් මේ හැම දෙයක්ම ආයේ තර්කයන් විතරයි. සමාන්තර ලෝකයක් තියෙනවද නැද්ද කියන එක අදටත් 100%ක් ඔප්පු වෙලා නැහැ. සමාන්තර ලෝකයක් තියෙනවා නම් එහෙම නැත්නම් parallel universe එකක් තියෙනවා නම් මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ parallel universe එකකින් තමයි මේගොල්ලෝ මේ ලෝකෙට ඇවිල්ලා වැටිලා තියෙන්නේ කියලා හුඟක් කට්ටියගේ මතයන් තියෙනවා. උදාහරණයකට ඔයගොල්ලෝ නානියා කියන චිත්‍රපටය බැලුවොත් එහෙම පොඩි ගෑනු ළමෙක් අල්මාරියක් අස්සට යනවා. අල්මාරියක් අස්සට ගියාට පස්සේ තව ලෝකයක් ඒ විදිහටම මේ ඇතුලේ තියෙනවා. අන්න ඒ වගේ ලෝකයක්. තවදුරටත් කියනවා නම් එහෙම ඔයගොල්ලෝ තමිල් වලින් හින්දි වලින් එහෙම රිලීස් වුණා බාහුබලි කියන චිත්‍රපටය. දියල්ලෙන් උඩ තනිකරම තව ලෝකයක් තිබිලා තියෙනවා. දියල්ලෙන් පල්ලෙහායක ලෝකයක්, දියල්ලෙන් උඩ ලෝකයක්. අන්න ඒ වගේ දෙයක්. මේවා සාමාන්‍ය චිත්‍රපටි තමයි. හැබැයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කියලා මම කියන්නේ. අන්න ඒ වගේ ලෝකයකින් මේ ලෝකයට ඇවිල්ලා වැටිලා ඇති කියන එක තමයි තර්කය. ඊළඟ තර්කය තමයි මේක නම් තරමත් දුරට පිළිගන්න පුළුවන් තර්කයක්. ඒ තමයි මේ ළමයා කියපු දේවල් හැම දෙයක්ම බොරු. මෙයාට තිබිලා දෙන්නේ මේගොල්ලෝ දෙන්නටම තිබිලා දෙන්නේ රෝගයක්. එහෙම නැත්නම් මේකට කියන ග්‍රීන් සික් කියලා. මේ ග්‍රීන් සික් කියන රෝගය සාමාන්‍යයෙන් ප්‍රෝටීන් නැත්නම් විටමින් හුඟක් අඩු වුණා නම් එහෙම මේ ඇඟ නැත්නම් සාමාන්‍ය මිනිසාගේ ඇඟ කොළපාට වෙන්න පටන් ගන්නවා. ඒ වගේම හිරු එළිය හරියට ඇඟට වැදුන්නේ නැත්නම් හරියට විටමින් එක ඇඟට ගියේ නැත්නම් හරි කෑම කෑවේ නැත්නම් මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ ළමයි දෙන්නටත් සිදු වෙලා තියෙන්නේ. මොකද මේගොල්ලෝ ගුහාවක් අස්සේ තමයි ඉඳලා තියෙන්නේ. හිරු එළිය ඇඟට වැදිලා නැහැ. හරියට කෑම තිබිලා නැහැ. ඒගොල්ලෝ මේගොල්ලන් ඇවිල්ලා හම්බෙන කොටත් බඩගින්න තමයි ඉඳලා තියෙන්නේ. අන්න ඒ රෝගය නිසා තමයි මේගොල්ලෝ කොළපාට වෙලා තියෙන්නේ. මේගොල්ලෝ කිසිම ලෝකෙකින් ඇවිල්ලා වැටුන්නේ නැහැ. මේ ගෑනු ළමයා කියපු එක බොරුවක්. මේක තමයි ඇත්තටම සිද්ධ වුණේ දේ කියලා මේක තරමක් දුරට විශ්වාස කරන්නත්
පුළුවන්. මොකද මේගොල්ලෝ ගමට ආවට පස්සේ සාමාන්‍ය කෑම කන්න පටන් ගත්තට පස්සේ මේගොල්ලෝ සාමාන්‍ය මිනිස්සෙක් හැටියට පරිවර්තනය වෙන්නත් පටන් ගත්තා. ඒක හින්දා මේක තමයි විද්‍යාත්මක හේතුව. ඉතින් බොහෝ දුරට මේ අභිරහසේ විශ්වාස කරන්න පුළුවන් එක්තරා තර්කයක් තියෙනවා නම් ඒ දෙවෙනියට කියපු තර්කය තමයි. ඉතින් ඔයගොල්ලෝ මොනවද හිතන්නේ මේක සමාන්තර ලෝකයකින් ඇවිල්ලා මේගොල්ලෝ වැටිලා දිනවද එහෙම නැත්නම් අර ගෑනු ළමයා කියපු එක බොරුවක්ද? කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ හොඳ වෙනස් විදිහේ videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකින්ද app එකේ තියෙන bell icon එකත් click කරන්න. www.singhapaulo.com ඔයගොල්ලෝ වෙනුවෙන්ම develop කරපු web අඩවියයි මේ. සුබ දවසක්.